ජෙසුපීටයි සර්වපරාක්‍රම දේව මහත්මයන් වහන්සේ ඔබ වහන්සේ ඔබගේ පවුලේ සියලු දෙනාවත් ආශිර්වාද කරන සේක්වා ආරක්ෂා කරන සේක්වා සුවපත් කරන සේක්වා ආදර දරුවෙනි සමූහය අතරින් එක ස්ත්‍රියක් හඬගා කියනවා ජෙසුස් වහන්සේ දිහා බලලා ඔබව දරු කුසයද ඔබට කිරිදුන් පියවරුද භාග්‍යවන්තය කියලා කියන දේ මෑණියන් ගැන කියන්නේ ඔබ වගේ කෙනෙක්ව දරපු කුසය ඔබට කිරිදුන්නු පියවරු කොච්චර භාග්‍යවන්තද කියලා ජෙසුස් වහන්සේ ඒ පිළිගන්නවා එසේය ඒ වගේම උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය අහලා පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්තයි කියලා දේව මාතාවන් වහන්සේ භාග්‍යවන්ත වුණේ භාග්‍යවත් වූ දේව මාතාවන් වහන්සේ භාග්‍යවත් වුණේ ජෙසුස් වහන්සේව කුසේ දරපු හින්දා විතරක් නෙමේ දෙවියන් වහන්සේගේ වචනය මාංශගත කරගත්ත හින්දා ඔබත් භාග්‍යවන්තයෙක් වෙනවා දෙවියන් වහන්සේගේ වචනයට ඇලුම් වීමෙන් උන්වහන්සේගේ වචනය මාංශගත කර ගැනීමෙන් වචනේ පිළිපැදීමෙන් ඔබත් භාග්‍යවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එම නිසා දිනපතා අපි දේව වචනය කියවමු. උදේ පාන්දර ඔබ නැගිට්ටම දෙවියන් වහන්සේගේ වචනය කියවන්න. වෙන වචන ඇහෙන දිස්සෙල්ලා වෙන වචන දොඩවන දිස්සෙල්ලා ඔබ ශුද්ධ බයිබලයේ පෙරලලා දෙවියන් වහන්සේගේ වචනය සුළු මොහොතක් හෝ කියවන්න. දෙවියන් වහන්සේගේ වචනයට ලැබිවන හැම කෙනෙක්ම භාග්‍යවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම ජෙසුපීටයි.